නමෝතස්සේ භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්සේ. නමෝතස්සේ භගවෙතෝ වරහතෝ සම්මා සංගුද්ධස්සේ. නමෝතස්සේ භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්සේ, අපමාදෝ රතෝ බිකු, පමාදෝ බයදස්සිවා. අබබෝ පරිහානායේ නි්බානස්සේව. සම්තිකයේති ධර්මාණු ශාසනාවෙහි සැදැර අනු ග්‍රහක දායකත්වය දරන්න වූ තර්මාණුශාසනාව පටිකතකිරීමට සම්බන්ධ වෙන්නවූ සැදැහැවර පින්නතුන් ප්‍රමුඛ තර්මශ්‍රනාාවි ලාසී සදැහැවර පින්නතුනි මෙ ධර්මදේශනාවට මත් එෙන් නබට මිට පෙර විකාශනය වෙන්න වූ ධර්මදේශනා කීපයකින් කිෂම් ආකාරයක සඳහම් පෙලක් සදහම් තේමාවක් මම ඔබට ඉදිරිපත් කරලා ඇති. ඒ එකකොටසක් වසේෙන්තමයි මේ දේශනාවට අහන්න ලැබෙන්නේ. ඒ තවත් ඊට සමාන මාතෘකා යටතේ මේට බලාපොරොත්වන පෙළේ පවතිනාව කරුණු පැදිි කිරිීමලට ඔබට සවන්දි නට ලැබිලා ඇති නැත්තන් ඉදිේදි ලැබේවි ඒ තේමාව මතක් කරනව නම් තතාගත බුදුවරු ලෝකෙට පහළ වෙලා නූපන් මගක් උපදනවා කියන එක ඒ පළවන දේශනාවෙන් ඔබට අහන්ට ලැබුණ ඒක එ නූපන්වක ඔහු මක්ද කියලා එදා විෝරණය වුණ නිසා අද ගැන පැදිි කරන්න න හැ එවගේහි ඔබට මතක තිබෙනවා නම් බෝසත්වරයෙක් පහළවිට ලෝකයේ තිබුණ මං වොනෝ අද කියලා මංක කියන්න මෙතන භූමිය මත දිවෙන මාර්ගකිහි නිකනෙවයි කෙනෙක් ජීවිත අනුගමනය කරන ක්‍රියා ක්‍රිය ආකාරකම් හේතුකට ගැන සංසාරයේ තුම් පැත්තකට සැකසට මාර්ග අන්නේ මාර්ග තිබන මාර්ග වසයනුත් එන් විදීමට අනුගමනය කළ යුතු මාර්ගය තතාකතයන් වහන්සේ ලිකළ නූපන් මඟ උපදවාදීම වසයනුත් හැදලි කලාබට මත කඇති ඒ අටතේ සේවස් සතක් අටක් තිස්සේ හරියට මට කියන්න බැක සේවස් කියයක්ද කියලා ආසර වසයෙන් සාක්ෂයක්කවි තරක් කියන්න බලුවන් කෑගලු දික වත්හරම මුල් කොට ගෙන වට ආරාම ගොඩක්තිවන කියන අර්ථයෙන් වට් ාරම කියලා කියන්නේ රහතන් වහන්සේ නක් කටියයි කියලා තින අවසන් කියන වචනය වලීදේ මහරහතන් වහන්සේ කියන වචන වට්ටහරමට වගේ ලංකාය බොහෝතඇන් වලට සම්බන්ධයි. මට වැදගත් වෙන්නේ ඒක නෙවෙයි එහි සඳහන් ඊළඟ කලක් කතාව ලංකාවේ අවසන් මහරහතන් වහන්සේ. අවසන් මහරහතන් වහන්සේ ඇත්තද නැත්තද ම දන්නේ හැ නොත් අවසන් කියන එකේ තියෙන අර්ථය ුදුන් වහන්සේලිකළ ම වැැසේගයාා කියන එක අන්න වැස්ුේ ඇයි කියන කාරන ම මුල්ද දේශනාවවිද ට පැහැලි කර ඇති ඒ වැසුනේඒ තේරුම් ගන්නට තරම් ප්‍රමාණවත් ඥානවන්ට පිරිසක් නොසිටිනි සානොවෙයි ධර්මය ආර්ථය විපරිීත වූ බැවින්ඩික්ක විකෘති වූ බැවින් තතහතතුරු හෙළ කලාවූ ධර්මය ආර්ථය විපරීතවය විකෘවීම ඉන් පස ූපදින මිනිසාට සිදුවෙන බලවත් අසාධහරණයක් වදැන්වැල් තිබනට අරුත්තිබුණට සරල නම් අනුගමී පපතිබදාවට යන්න බෑ අනුගමන කලාට පති පරලවෙන්නේ නැහැ මෙන්න මේ අසාධහරණයට පත්වනා අපි සියල්ල කියන එක මට තේරෙනෝ පමනක්ේ මගේ මවපියන් පමණක් ව මේ මුතුන් ත්තන් පමණක් නොවේ සෙවස් ගණනාවක්තිස්සේ තෙරවාදී බුදුසමය රතිබෙන රටක ජන්මලාබේ ලැබූ දරුවන් වසයෙන් ඔවුන්ට නූපන් මග ප්‍රයෝජනට ගන්න බැරුව අ ඉන්ටරැතිබුණාවූ මංතුනක් පස්සේ සසර ඇවිදින්ට යන්නට බව ගාමී වන්න සිදුවනා. නිරෝධගාමිත්ේද සනා කළ තතාකතයන් වහන්සේ සසුන තුළ කෙනකට බවගාමී වන්න වෙනවා නම් කොම දෙක තතාකත ධර්මය වෙන්න කියලා මගේ හිතමකින් අහනෝ බොහෝ දෙනාට පතේරුම් නැතිවුනාට අන්න ඉනි සාතමයි අප එදයින් පසු සිදුනාව වේ මෙතෙක් ආපු ගමන් මගේදී බුදුසමේ ගැඹුරු ඉබැන්නේ මසිෙන් පැවතින්නාව සියලුම වචන එකට ගන්න නැතුව එකක් එකක් උ පාසා අරගෙන අර්ථය නොගැඹර වූ හැටි සහ යළිත්තතාවක් අපි ගැවුරට බලන්ද ඕනාකාරය පැහැදිලි කිරීමට මේ ධර්මදේශනා පෙළ මම සකස් කළේ ද නද මේ මාතෘකාවට තියන එක දෙයක් එක වචනයක් විතරයි ඒ වචනය ඔස්සේ යමු අපි මේක තියෙන අර්ථය ගත්තම ඒක වෙන්න ඕන නම් කියන සිදුවීම වෙන්න ඕන නම් ඒ අදාළ සැබේ අරුත අරගෙන ඒ අනුව ජීවත්තන කෙනෙක් වෙන්න වෙනවා නමු පාසල් හෝ දහම් පාසල් හුව පිරිවෙන්න අධ්‍යාපන ල ගොය වසෙන් එට අදාළ ගුරුවරුන් ගෙන ගත් අරුත් විවරණයන් වසෙන්ඒ අපි දැනගත්තා අරුත්තලින් මේ කෙරෙන්නේ නෑ අන්න එතමයි එරුම්ගන්න ඕන කාරණාව වචනය තිබුණාට අරුත නොගැඹුරුවීම අරුත නොගැමුරුවීමෙන් මග වැසේ යනෝ සැවවටම තථගතයන් වහන්සේ වැනි කෙනෙ එක අතහාවා දිීත්‍රතාකාරී තහවාදී අතාකාරී කරන දේ කිව්වා කියනද කළා. යමක් වදාලා නම් වෙනවා කියලා එක වෙන්න ඕන. මේ ගාථාවෙන් සඳහන්වෙන්න කාරණය වෙන්න ඕන දෙයක්. නමුත් වසර පනක් හැටකට සීහකට පෙරති විට මාජයේ තේමාවානෝ ගත් කළ කිසිවැක් කකිරහීම විශ්වාසයක් නෑ. මේ කියන සිදුවීමම ගෞතම සසු තුළ සිදුවවට සිදුවෙනවට දුවෙන බවට කිසි විශ්වාසයක් කාටවත්නෑ ශ්‍රාවකය වෙන අයටත් නෑ වෙනත් නම් දේශකය වෙනයටත් නෑ එනිසා සේවසක්ට පමණ පෙර බුදු සසන තුළ සියලු දෙෙනක් වික්ෂණය උපාසු පාසික අනාගත බුදුවරේ කමුවෙන්ට අන්ට පෙරම්ිරු බුදු ශාසනයක් බවට පත් ව. ේ මතේ දරනයි හුගක් ඉන්නවා නමුත් ඒ මතයෙන් බැහැර වුණඇත් ඉන්නවාද අන්න මේ කියන වචනට අදාලදේට ඔබට එන්නට ඔබ මොවාද දනගන්ඩ ඕන නැත්තම් මේ කියන වචනය අදාළර්ථයේ ව්‍යාජත්‍යයන් මොනවාද ව්‍යාජත්වයන් වැරදි අරුත්. ඒ පිළිබඳව සොයන් නිරීක්ෂණයක ඒදෙන්ඩ වෙනවා තම තමන්න අප පැහැදිලි කරනවා එක ශ්‍රවණයකරීමෙන් අතහැර දමන්නේ නැතිව නැවත නැවත සයන් නිරීක්ෂණයක යදිලා බලන්න අපි මේ කියන දේ ඇත්ත නැත්ත මොකක්බ කියලා. මන්ද මේ තවත් කරුණකුත් පවතිනවා අපිට අපි ප්‍රතිචාර දැක්වේ නැතිවුණාට අපි දකින්නේ ධර්මය විකෘතුනය අවුදු හත්තර සියකට පෙර කියලා ැවින් මේ අරුත්තු ගහ කරම නිවැරදි අර්ය මතුකරට හදන අපට සහර විට ඇගිල්ලදී කරන අපි ධර්මය විකෘතිය කරන්නේ කියලා. රේබිල්බඳ අපට කිසි අමනාපයක් හෝ තර්ජනයක් හෝ බියක් හෝ මොකක්වත් නැහැසෝකයක් හෝ නමුත් ඒක පිළිතුර දෙන්න තියෙන හොඳම ක්‍රමේ තමයි වැදි අර්ථය පෙන්නල නිවරධාර්ය හැම එකක් තුලින් පැදිලි කරන එක. අන්නේ සිතේ සැකසුන ඒවා තේමාව පද නම්කොටන තමයි වාමේ ධර්මදේශනා හැන කරනක් කිරේවීමේ තේමාව ඇයටතේදී ඔක්කොට මාත්‍රපා ගන්නේය දැන අරර්ථයට යන්න හි සඳහන් වෙනවා අප්‍රමහාදයට කැමති කෙනා එද බික්කු කිව හම ඔබ ගන්ඩ එපා මහන වෙලා ඉන්න කෙනෙක් කියෙන අර්ථයෙන්ම ඔබට හහිමයි වැටහිෙන්නේ සිුරුුවෝරාගත්ත පුද්ගලයා බික්කු කියන එක නමුත් බුදුන් වහන්සේ වදාලා අප්‍රමාද වෙනවා නම් ඒ තමයි භික්ෂුත්යේ කියලා ම දකින්නේ ස්ත්‍රහෝපපුරුස ගිහිියෝ පැවිදි මන්දත් මටේකට සාක් සිතියනවා රජාන්ුෙන් හිටපු කෙනෙක් රජෙක් ඇතෙක් පිටරහත් වනා ඒවගේ ගියන්දුුවෙන් හිටපුෙනෙක්ඔ ඔබගේ සසනයකට කෙනෙක් කියලා බුදුන් වහන්සේ වදාලා ආධානය කරන්න කියලා එකොට ඒවයින් කියවෙන සෝ බ්‍රහමණෝ සෝ සමනෝස බික්කු මොන ඇඳුුවෙන් ඇදගෙන හිටියත් ඔහු ස්්‍රමණයක් බ්‍රහමණීත් භික්ස්වා බදුන් වහන්සේ වදාල අප ප්‍රමාධී මකට ප්‍රවිශ්ට වුණොල්. අන අපි මේ සමාජයට යෝජනා කරන්න හදන්නේ තම තමන් ඉන්න අස්ථාවරය සිටිමින් ඉ හෝ පැවිදි යෝපුරුස තම තමට අදාල මාතෘත්තය පිත්‍රතය වගකීම් කරමින් මේ අප්‍රමාදකයෙන් වචනට අදාල භික්ෂුත්තය කර්තය ඇඳුමේ බලපැවකින් තොරෝ කරන්න පුළුවන්. අප්‍රමාදයට රථෝහඇත්තම් ප්‍රිය කරනවා නම් එතනයි භික්ෂුත්තය තියන්නේ ික්ෂුත්තෙන්ට අපි අත්්‍රමාදී දැන ගන්නව නනේ.ඒවගේ මේ පවතිනවතවචනයක් පමාදෝ බයි දස්සිවා එබඳු පමාදයට බයයි. ඊළඟ වචන ලක්සනට තියෙනවා එහෙම නම් ඒ චරිත තෙවන කෙනෙක් අබබ බෝ පරිහානායඒයාගේ ජීවිතය අභ්‍යන්තරයේ පිරිහෙනවා කියලක යන්න එහෙම සුදුසු නෑ ප්‍රමාදයට පෙබැවිෙන් පරිහාණට පත්වෙන්නේ නෑ ප්‍රමාදයට ප්‍රියවන්නොත් තමයි පරිහාණට පත්වවෙෙන්නේ. එවිත රක්න මේ නිර්්බානස්සයෝ සන්තිකේ ඔහුන් ඩුකින් මිදීම සමී පෙයින්නේ ඔහුළඟ ඔහුට නිවීම ඉතා ලංඟයි. බුදුන් වහන්සේ වදාළ පරිදි ප්‍රමාදයට ප්‍රිය කරනව නම් ප්‍රමාදයේ බියදකිනව නම් එයා පිරිහෙලන එයායට නිවීම ළඟයිකන මේ අර්ථය අප කෙරෙහි සාධනියත්වයට පත්කරගන්න කොහොමද අපගේ තේමාවවට පත්කරගන්නේ කොහොමද මෙවාම නිකම් පාඩාන් කරන ඉබාගට වීලා තවරු හර පන්දහක් ැකොට අතුර දහන් වෙන තැන්ට අතහරන්න තියෙන හිස්වදන් වෙන්න බෑ මේ ගාතාව ්‍යර්ථය සමාජයට පැහැදිලි කර දෙන්නේ අනනාගත බුදුවරයා වෙන්න බෑ ඒදාට ඒකබුණාවයි අපේ බුදුවරයා පැහදිලි කරදීවර්තයට සමීපවෙන්ට අපට හැකියාව තියෙන. දැන්න මුලට පාලිගෙන ගන්න ඕන නැහැ බ ඔබ සිංහල ඉගෙන ගත්ත හම ප්‍රමාධයක් ප්‍රමාදයකවීම කොටද එතනින් පටන් ගන්න. එතකට ඇහැරුනොත් එහම පමවෙලා වයාගන්න බැරි වුණොත් එතකොට ප්‍රමාද වනයි කියන. කාරයාලට යන්න බැරි වනොත් විර් ගහන පරි ප්‍රමාදවුනයි කියල කියනවා පමමාවෙලා වැහැපන්වෙහි වලාවේ කියලා තව ගීපදයෙකුත් තියෙනවා ඒ. නියමිත වෙලාවට වැඩ කරන්න බැරීම කියන අර්ථය අපි සිංහලින් හදාගනති වෙන්නන්නේ බුදු සමය සඳහන් පාලියයේ පවතින පමාදුව කියන වචනයට සිංහල අර්තක් වසේ. ඒක අපට හරියන්න පුළුවන් ජීවිතය වැඩකට යුතු කරන්න කාර්යාලයට වැඩට අන්න ඕනන කල් ඇතිව බස් අතයයන්න බස් නැවතුම් පළට අන්න ඕනනේ ඒ එක එම අවශ්‍ය වෙනවා නොව එහෙම කෙනෙක් ජීවිත කාලයම කාර්යාලයට වැඩට ගියත්. බ බස්රථයටගට වෙන තැනට ගියත්. අපමාදු අමතපදන් සම්පූර්ණයද බලන්න. බුදුන් වහන්සේ වදාලා ප්‍රමාධයෙන් සඳහන් කරන්න තවත් එැනක සිහියෙන් කටුතුකිරීමය කියර ලද ප්‍රමාදය නිියනට මගේ කියලා. ඉස්්‍රාම ය අනතුරු ප්‍රමාණ වී කාර්යාලයට ගියත් එකට ප්‍රසංසාත්මක ලිපියක් හම්භ වවි ඇරුහම දුකිින්මි දෙන්නේෙන්. එනිසා මේ අර්ථයඉන්න නැතිව. පාලියයේ සඳහන් මේ පමාදෝ බය දස්ව යි පමාදයට බයවෙන්ට ඕන කියෙකොහයාලන්න වෙනවා. අනවිට ප අර්ථය අපි කියල දෙන්න නම් ඔබට ඔබ තුළින් පෙර ධර්ම දේශනාවදී කියවෙන්න ඇති? ිුට මෙ මෙලවටාපු මනුස්ස්‍ය පුත්‍රයකුට ජීවිත අවසානයේදී එතින් ජීවිතය කෙලවර නැතුව ජීවිත්‍ර ආසාවක් ඇති වෙන්නේ යයි ඒ ආසාවානුව මේ ජීවිත එහා පැත්තට බවගමන තීරණය වෙන්නේ කොහොමද කියලා මතක නම් පවේ පව්හේතුවේ පලේවසෙන් එක පැත්තකටත් පින් හේතුේ පලේවසෙන් තව පැත්තකටත් ෞකදයන හේතුවේ පලයවසෙන් තව පැත්තකටත් බව ගාමීවෙන්න සිදුවෙන බව ඔබ මීට පෙර ධර්ම දේශනාව අහල ඇති නැත්නම් මේ තේමාව යටතී කළ ධර්ම දේශනාවලත් අන ලැබෙන්න්නේ ඇති. අන මිනිස්සත් බවට ලබාගත්තයින් පසුව බුදුුවරු දේශනා කළ ධර්මය ඇසරු කරගෙන බවනි රෝධගාමි ප්‍රතිපදාවක යන්නටයි මිනිසුන් අතරට එන්නේ සද්ධර්මය හමුව වෙන්නේ ම නො නම උන්ටතේරුන්ු යන්න වෙනවා බවගාමී ප්‍රතිපදාවත් එකකට වඩත් සුජරිතවාදී කෙනා බවසුගති ගාමිත්‍යය තෝරගන්නෝ අනුගමී ඉපතිි පදාවතල බව දුගති ගාමිත්වය කෙනෙකුට හමුවනවා වැඩියම් වෙස හන්සි වන්ට ගියොත් කෙලෙස් යටපත් කරගෙන ධර්මය දන්න නඇතුව බවගාමිත්වේ වෙනත් එකට හම්බුවනෝ මේක අපි කතා කරන්නේ කාම දුගති ගාමී කාම සුගති ගාමී සහ ධ්‍යානගාමී කියලා බඹල ෝ යනස්ොර කියලක්. එතකට ජීවිතයේ මනුස්ස ජීවිතයක් තුළ ලබාගෙන කටන කටයුතුල ප්‍රතිඵලයක් වසෙන් අනාගත සසරක් හමුවෙනවා නම්. එක ඔබේ නිර්ණයකයන්ට අනුව පවනරකයි පින හොඳයි ්‍යාන ීට හොඳයි වෙන්න පළවෙනි. නමුත් ත්‍රිටක ගත සූත්‍ර විද්්‍ර කර බලපුවාම මේ තුනේ පවතිනන්න බව ගමී බ. ගාමී කියන එකේ තේරුම කයින් ඔබ බව බව යනවා කියනෙනවේ කයාතහැුණට බක්්‍රස් ක ලාව කර්මයන්තනුව පුුණෙ හෝ පුුණ්‍ය හෝ දෙයන නාගතය සකස් වෙනවා මෙන පුුණ්‍යකර්ම හෝ පුුණ්්‍යකර්ම හෝ ආනිජ්‍ය කර්මෝස්සයේ අනාගතය සකස්වීම තමයි ප්‍රමාදය කියලා කියන්නේ පමාදෝ බයිදස්වා කිය නෑයි කියල බලන්නොක ොට තේරෙනවා ඒකත් විග්‍රහ කරලා පෙන්න්න වෙනවා ත මාජයට කද සමාජයේ මේ පිළිබඳ වැරදි අර්ථකථනයකින් බල ලතිවෙන්නේ. ඔවුන් හිතනවා මිනිසත් ිනිසුන්ට වගේම දුකින්විදෙන්ට මඟ අනුගමනය කරට දෙවියන්න්නට පුළන් බ්‍රහමඉන්ටක් පුලුවන් කියලා. එක විශාල වරදක්. බුදුන් වහන්සේ මිනිසත් බව ලැබ සදහම් හමීමම සන සම්පත්ති වසයෙන් පෙන්වාවදාලා ඇරුණ හම තවත් තැනක් මේ විශවෂ සෙනන සම්පත්තිය තියෙනවා කියලා පෙන්වා දා නහ. දෙවිට අපෙන් පහලට ඉන්න තිරිසන් සහ ඔවපාතික සත්ත කොට්ටාසයන්ට තමන් කරපු පාපකර්මී දුවිපාකය විදිනව ඇරුණ හම එක දුකක්දන්නෙත් නෑ ඉම්මඉදෙන්ට ඕනකමක් ඇත්තෙත් නැහැ. දෙවියන් පිළින්නු පන්නය බැවින් ඒ පින උන් නිවන කියලා හිතෙනවා. උඩ දුක දැනෙන් නැහැ උපොතපුන්තැන් පටන් චුත වෙන තුරුම ගණකයක් නැති නිසා දෙරීමක් නැහැ නිසා ඔ දවීමක් මහලුවක් මෑ නිසා දුක් දැනෙන් හැ පින පක්ක වෙදි නෝ. එතන සන සම්පත්තිට අයිති නෑ එක සත්ත කොට්ටාසේප තුුණ හමතියනොදේ කාරණය තමයි ඔබට දැන්ම අටලෝදහමට අදාළ කාරණා නිසා ඇතිවන කම්පාව වගේ ඒ සත්ත කොට්ටාසයන්ගේ පවතිනවා බලවන්තයා දුරුවලයා මරාගෙන කන තර්ජනය වනන්තරේ ඉන්නොට අතරට මුවන් ගුවන් ගොදුරු වෙන ආකාරයෙන් තවත් සත්ත කොට්ට දැම් බලන්න එකට මරණ බය නිීවත්තෙන්ට වෙලා තියෙනවානේ දෙහැම මෝටමඒවගේ ප්‍රේත භූත නම් ඔපාතික ොට්ටසයක් ඇත්නම් තමන් කළ පාපේට අනුව එයින් ගැලවෙනතුරු වේදනාවෙන් විදින්ට වෙනවා ඔබ භයනක සිහිනයක් පිළිවෙන සර දුටුවත් එහි බයන් දැවුණ තැවුණවගේ මේක මේ ගිය තැන් පටන් එක ගෙෙනතුරු අලු සත්තර දහක්වෙන්න පුලුවනි මුගලන් මහතන් වහන්සේ වැනියි ගුජිකුට පරවතෙන් හින විට එබඳු අජගර සට්ිකුට කියලා ප්‍රේතකොට්ටාස දැවී ඇැව ඉන්නාකාරය ඉරිදිදියෙන් දුට අයි කියලා කියන්නේ පො වැට ඉන්න අනවෙේ දැක තිය නෙකුට එදුකක් දැකල තින දිවා. අන්න එහෙම ඒක තමයි පමාදෝ බයදස්වවා කල ේරුම් ගන්න ඕනකම තියෙන් ඒක එකෙන් මිදෙන්ට කියලදට කෙනෙකුත් නෑ ඒදුකව දිින්ට වෙනවා.ඒවගේ ියන්ත චුතුව යිලන්ට අපහ මහිට එවාද කියල නිිතිරක න හයිදක න්නබෑ බ්‍රහ්මයින් අතරට කිවත් බුදු දන්න තුනෙ හලකු සහ හැන්සු යක්ක්ති වට එතරින් හ පැත්තට හින පති සන්දිකින් අය ගති ගම නට එ වෙනවා එනකොට එහිත් එහෙන් සසරෙන් මිදෙන්ටට නක් නෑ මෙන මේක විශේෂෙන් බෞද්ධීන් තේරුම් ගන්ඳ වන පමාදෝ බයදස්වාගෙනකේ තේරමකයි පමාවේ බයි දකින්න සාමාන්‍යයෙන් අර මේ මට මතකයි ඔය පැළගවතේ උදාහරණයක් තියනවා වනාන්තරේකට මුුවක් කොට වුන කතාවක් සම්බන්ධයෙන්. එදකොටවානාන්තරේ යම්ම විසාලයි ඒක නමුත් හැමතනම මුර දාලා කොහෙක්මත් යන්න බෑ එක තැනක් වෙතරයි තියෙන්නේ කියලා. අන්නේ එක තැන තමයි ඔවුට ජීවිතේ ගලගන්නු න්නම් පැනලයන්නු අනිත් තැනැක අන්න බෑ වගේ මෙ සසර නැමති වනාන්තරයෙන් දීමේ දොරටරුතියන නිසුන් සදහ ා විශේෂයන්තයේ රුගන්න්නට සමාජය සෙල්ලංකර කරන්න නැතුව සමාජය එහමන මේ උඩිවිලෝකය හිනො පුලුවන්කින් උපකල්පනයක් ඉගෙනගනත් තින උගන්න නවාඒ නිසා එක බරපතල්කමත් තේරෙන්නේහ නමුත් මා ඔබට කියන්න කැමති අපයන්නෙත්ක සම්ප්‍රමායක් නිසා දිවිලෝකය අන්නෙත් කියහම් ප්‍රමාදයක් නිසා බම්ඹලෝ යන්නෙත් බදුන් වහන්තව දාල ප්‍රමාදයක් නිසා අන්න එක තේ රුන්ගන්න එමයි බුදුන් වහන්සේ ප්‍රමාදය පෙන්න්නන්නේ කුමක්දේ ප්‍රමාදයටගත් ගැමරු කාරණය. හොඳ ඔබ පිට්ටනයකට ගොගන් නැත්නම් හමගහිම් සසිරුවෙන් හිටගන ඉදිරිට අඩියක් තියල ඉළ ගඩි මාරු කරන්න හිටකඩිඉන්න තාක්කල් ගමනක් ඇැවෙනවාද නැහැ න පේවරක්තිල ඊල පිවරජිබොත් ගමනක්කා රම්භ වෙනවා. ඔබේ මේ පිවර මාරු කරන්නේ නම් ලංකාවට හි එන්න පුුවන් පයින්න පුළුවන් ලෝකට හි එන්න පුළුවන් මයින් පෙනෙන උපමාවතමයි ගමනක් යන්නේ ඉදිරියට පියවරත් ඇැබූත් ජීවිත අපි මේ පාගමනින් යන ගමන ඉදිරියට යන්නේ පවරත් පෝරෙම්පිවර අන්නේ වගේ සසර ගමන යන්නේ සසර ගමන යන්න ඉදිරියට පියවරත්තැීම නිසා. එට මිනිසා විසින් කරන කර්මයන්ගේ සසර ගමන සඳහා පියවර ආකාරත්තුනකින් තබනවා ඔබට තේරෙන භාසාාවන්කයොත් එකක් තම පවු රැස් කරනවා කියන එක තාත් එකක්තමයි පින් රැස් කරනවායි කියන එක තවත් එකක් තමයි ්‍යනක සල් රැස් කරනවා කියන එක මේ අනාගත සසරක් සඳහා තබන හේතු අපි ඉන්න තේමාව සාමාජයඉන්න තේමාව මම ඉන්න එකනෙවෙයි පවද්ිින් දෙකක් පමණයි තියෙනෙ පව නරකයි පින් හොඳයි ඒ තේමාවෙන් බලන්න එපා ඒක ධර්මයි අටවනෙන් පස්සේ මිනිස් සුහදාගත්ත තේමාව කර්ම දෙකේ තේමාවෙන් බලන්න ඇතුව කර්ම හතරක තේමාවකින් බලන්න කොරදුතුුවන්න බුදු සමත් කර්ම දෙකක් න වෙතිනි හතර අන්න එතුවට අනාගත පලයක් උප දෙන හේතු නිසා තමයි ජීවිතය චුතවෙනකොට අයාතැහැරෙනකොට ආකාර තුනකින් බුදුන් වහන්සේ පිඳ ග්‍රහක නිිපස්ර තියෙන්නේ පාපහේතුව සඳහා කායස්සවවෙදෝ පරම්මරණා දග්ගතින් උ පද්ජති පුුණි හේතු සඳහා කායස බදෝ පරම්මරණා සුග්ගතිං උත්පද්ජති ධ්‍යන හේතු සඳහා කායසබදෝ පරම්මරණා බ්‍රහම සහවිතන් උත්පද්ජති කවිස්සරත්වෝකෙති නොටික මේ තුනම බුද්දධෝත් පාදක සඳහම් හමනුවයි ප්‍රතිබලය වසෙන් සසරේ ප්‍රමාදවීමක් වසයෙන් මම දකිනවා කවරුහමකිීව නැතක්. ඒකයන්නේ සතරෙන් මිදෙන්න්නට මඟපෙන්වන තැන ්‍රහමලෝකෙ හරි දිවි ලෝක හරි තවත් කොහැරි නෑ. ඒවා ඇතිබෙන්නේ තමන් කලාවූ කර්මවිපාක පින් හෝ පව් ගෙවලා එතනින් චුතවෙන්නයි පුලුවන් දොරවල් නෑහේ. දොර තිබෙන්නේෙකු හෙද මනුස්ස පටිලා බෝජ සද්ධම්මස්සච දේශනා මනුස්්‍ය පතිලාබේයට සදහම් හම උහම තමයි දොර හමු වෙන්නේ අන්නේ මනුස්්‍යපතිලාබේට සදහම් හනුවීමට මයි දොර. එමනැත් නම් අප්‍රමාදය. හමු නොනොත් කෙනෙක් නර්ක කෙනෙක් කෙනෙක් හොඳ කෙනෙක් කෙනෙක් උගත් කෙනෙක් කෙනෙක් දනවත් කෙනෙක් කෙනෙක් සිල්වත් කෙනෙක් කෙනෙක් පැවිි කෙනෙක් කෙනෙක් භාවනා කරන කෙනෙක් වෙන්න පළුවෙන්. අවාසනාවකට ඔවන් බාහිරවසයෙන් එම සිල්වත් කියලා හිතුවට පෘථක් ජනනම් ඔවුන් සයල්ල සසරේ ප්‍රමාදයට අහෝ බව අහු උන බය බව ඔවුන් දන්නේ නෑ. තම තමන් මොන මාවතය ද ප්‍රමාදයට හ වෙලා ඉන්න කනික තමන් තේරුම් ගන්න වෙනවා. අන්න හෙමයි මේක හොයාගන්න ලෙසි. එතකොට ඒ ප්‍රමාදය තුළ තමයියට අබ්බෝ පරිහා නායනෙමේ බ්බෝ පරිහානාය පිරිහැීම සිදුවෙන්නේ අබෝ කියන් නු සුයි කියන්නේ කන පිරිහෙන්ට සදුසුයි පිරිීම සිදුවෙනවා ප්‍රමාද වනත්ක පෙන්නන්නේ අප්‍රමාද රතු අප්‍රමාදයට පේනම් එයා පිරිහෙලි නෑ. මේ පද දෙකයටට එනම් මට ඔබට කියන්න තියන්නේ බුදුරජාණන් වහන්සේ වදාල පරිදි ඔබේ ජීවිතය තුළින් අප්‍රමාදය තේරුම් අරගන්න ප්‍රමාදය තේරුම් ගන්න. ප්‍රමාදේ තේරුම් ගත් හම ප්‍රමාදය දුක්්ගෙනත් දෙෙනවා. නඟට ප්‍රමාදවෙෙන්න්න හිතෙනවා අයිකට දුකින් විටනවා. මේ වචචන දෙක ඇති සම්පූර්ණ බුදු දහම තේරුම්ගන්න. මේ දේශනාවල මෙන්න මේල වචන දෙකක් කරගෙන තමයි මේ අරඋන වැරැද්ද පෙන්න්න මම කල්පනා කරන්න දරු දශනා කහිපයක් කොස්සේ. සමහරවිට මට ලැබීති වෙන තපිටගේ සඳහන් මාර්ගාතුර ගත් කළ හතක්කටත් දහයක් තියෙන්න්න පුළුවන්. එසේනම් ඔබ තුළ සසර හැෙන් එක හොමද ඒක විග්‍රහ කරගන්න ජීවිතයේ මවකුසින් බිහිවී ජීවිත අවසානයේ මේ යන පුද්ගලයාවසෙන් එක්කෙනයි ඉන්න කියලා බැලුවට තේරේෙන්න එහෙම බලන්න බෑ මොක මේ පවහරි පංහරි සිදුවවෙන්නේ ජීවිත රෙකරයක් නවෙේනි දැන් සිදුව වෙන්නේ වර්තමානම හොතේ ඇහෙන් කණෙන් නාසෙන් දිුවෙන් කයිෙන් සිතින්කිෙන මේ දරවල් පහෙන් එකකින් සිදුවවෙන්නේ පව් සිදධ වෙනවා අපින් සිද්ධ වෙනවා කියන්න එක තේරුම ගැමුරෙන් බාදධනය කර ගන්න. මොක දෙසිද්ධ වෙනවා කියන්නේ. සිද්ධ වෙනවා කියන්න ඔබ හතරට අහවෙනවා සිද්ධ වෙන කියන්න ඔට අනාගත විපාගයට හේතුවක් ඉතුරු වෙනවා. අනාගත විපාකයක් සඳහා හේතුවක් ඔබේ හිත ඇතුළට ඉතුරුවීම ප්‍රමාදෙනවීද අන්න හිමයිගෙන ගන්න වෙන සසරක් හදන්නට මොන පැත්තට හේතුවක් ඉතුරුුණත් ප්‍රමාදය. එනිසා මනවම දකිනවත් අාගතයන් වහන්සේ වදාල ධර්මණය අය තුළ කර්මවාර්ග ගහරත් බෙනවා මගේ දේශනාවලක පැහැදිලි කර ඇති ම කන්නං කන්න විපාකම් පව්කම් සහ දුක්විපාක, ුක්කම් සුක්ව විපාකම් පින්කම් සහ සැප විපාක කන්නු සුක්කම් කන්නුසුක්ක විපාකම් කළ සුදු කරුණ ස කලුදු විපාක. මෙ තුනම කර්මවිපාක. මේ තුනම ප්‍රමාදය. මාදයතුන්නකට බෙදල බන්නේ හැම තරම් ඊළඟ පදයක්ත් වී නො අන්න ප්‍රමාදය තියන තැන. අකන්න්නං අසුකම් අකන් අසුක්‍ර විපාකම් කම්මක්ක්‍ය සංවත්තති. කළුත් නැති සුසුත් නැති එබැවින් කළු විපාකත් නැති සදුවිපාකත් නැති කර්ම අනාගත විපාකයේ සයකරන්න කර්මය. මෙ සසර හදන්ට පුළුවන් එක විදිහකට සසර හදන කිසි අම්ම කරමයකින් සසර නිමවාවෙෙන්ද නෑ. හදන ක්‍රමයක් මගින් නෙවෙයි සසර ගමන නිමාවෙන්නේ පසර නිමාවෙන කර්මය කරපු හම. නම් සසර නිමාාවෙන කර්මය වර්තමානය කරන්නේ කොහොම දෙේ ආප්‍රමාදයයි. සසර හදන කර්මය ඕන පෘථක්ධනයකුට ඕන ආගමිකෙකුට ඕන මනුස්්‍යයකුට ඕනෑම ක්‍රියාවකෙන් කරන්න පුළුවන්. ය අනුපන්නස්ස මගගස්සව උපාදේති කියලම මොලින් පැදිලි කළ නූපන් මග උපදවාකෙන් උපදවානවා කිය එකෙත්. තේමාව ගත්තම තමයි නො තේරෙන්නේ. එති අපට මේ සර්ණමය අවස්ථාව සලකන්න පුළුවන් කොහොමකි ලද කියන්න තියෙන්. මැනික් ගලේ පයහැබනත් කනා හිදලා ගනීද. මැනික් ගල තිබෙනවා කනාා නිසා පේන්නේනෑ මැනිික්ගල් නව නැත්තේ ඇස් පෙන් නතික. අන ප්‍රතක්්ජනභාව නැමති අද භාවට බුදුවර වෙලි කලාවු මේ සදහම් නැමති මැනිික දර්ශනය වන්නෙන්න. අහුල ගන්න බෑන්. මෙන්න මේ දර්ශනයවීම සඳහා තමයි මත්‍රපිටගේ පුරා විවිධ ස්ථානවල වැදගත් කරුණු දෙකත් සමාජයට අවධරණය කරලා තියෙන්නේ. ඔබේ ඇසින් ලෝකයේ දකි ආකාරය වෙනුවට සත්පුරු සහංසේවය මගින් සතුරුසින් වෙනත් ආකාරය ලක දකි ගන්න නො උන්ගේ ඇසරු ලබාගන්න වෙනත් ආකාරය දකින්ට අවශ්‍ය දැනුම ලබාගන්න සද්ධර්මස් වනය ඉන් පසු දම්මානු දම පටිබුදා ෝනිසෝ මනසි කාරකයන්නේ වෙනත් ආකාරෙන් ලෝසය දකින ආකාරය තමයි. එනත් නම් අප්‍රමාද වෙන ආකාරයි. මේක තේරුම් ගන්න පොතපත කියවා තිබේ නම් සූත්‍ර දේශනාව සඳහම් පෙළ දහම කියීනව වචන ආඩම්තති නොනන්ටික සෙන්න්න බොලෝනි නැත්නං අපහසු වෙනෝ. තථගතවරු ජීවිතය තුළ සිදුවන දෙයක් වසෙන් නෙම මේ පෙන්න්නේ ඇස තුල කන්න තුළ නාසේ තුළ දිව තුළ කය තුළ අරමනක් තුළ සිදුවන දෙයක් වසෙන්. අරමුණෙන් අරමුණට ප්‍රමාද වෙනෝ. අරමණරෙන් අරට ප්‍රමාද වෙනන අරමණයෙන් අරමට ප්‍රමාදවෙන්න තුළුවන්ගෙන් නෝවන ඒක තේරුම්ගත් හම සසර හැදන්න මෙහෙම නේද එතකොට පමාදෝ බයිදස්සවා පමාාවේ බයි දකිනවා එවිත රක් නෙමෙයි එතකොට ඔහු අර පරිහානය කියන වචනින් පෙන්නන කරුණට කැමති වෙන්න කුමක් ද ත්‍රපිටකේ පරිහානය කියන වචනය අර්ථය ඔබ නම් සෞඛ්‍ය පරිහානය දකිනවා බි ශරීරය ඇතුලින් ධනයතුකයේ දධනේ විනාසු යම දන පරිහානය දකිනවා නමුත් හ දම්ම භික්ව දශස්සාම කියන බුද් වචනය පදීම කද පෙන්නන්නේ ඔය බාහිර දෙේවල් පිහීමක්නෙවෙේ. චිත්තහත් ජිත්තා්‍ය අන්තරෙහි රාග දේශ මෝහ කියන දේවල් රෝපනය වී පෝෂණයවී බලවත්තෙන ඕොන එක පරිහානය. රාගවේ පුල්ලං දෝසවේ පුල්ලන් මොහෝය පොල්ලන්. අනර අබ්බෝ පරිහාණය කියලා කියන්නෙම ත්තුන බලවත්වෙෙන්නේ නෑහුගේ බලවත්තට සුදුසු නෑ බලවත්ෙන්න්න ඇතැම්මොකදනුව ඇත්ති අප්‍රමාදේදී ප්‍රාගක්කය දොසක්කය මොහක්කනි බා සයවුණවා වෙන්න වෙනවා. අන්න දැන් බ්‍රාගදේශ මහ වැඩිදියුණවීම ප්‍රමාදයයි රාගදේශ ම අප්‍රමාදයයි කියලා ගන්න පුළුවන්. මෙහෙම මේ තේමාාවන්ට ඇවින් තියෙන්ෙ එක දවසත් පොත් කියවල හර එක සූත්තරයක් කියවල හරනෙවෙයි සමස්ත ත්‍රිපිටකීම කියලා එක ගලපල සංසන්ධනය කිරීමෙන්. මිනිසුන් අතර සිදුවමින් පවතින දේශහ සිදුවෙන්ට ඕනදේ ධර්ම තේරුන් ඇති ද්ගලින් තුළ සිදුවෙන් පවතින දෙර පුද ප්‍රමාදය කියලා කියනවා ධර්මේ තේරුම් ගත්ත පුද්ගලය වීරයෙන් කරන්න ඕන දෙද ප්‍රමාදී කියලා කියනවා. යමක් අපි කරන්ට ඕන සසරින් ගැලවෙන්ට නම් අපි වීරයෙන් යමක් කරන්න ඕන. සසට බැඳෙන්න්න වීරීෙන් යමක් කරන්නට ඕනුන ඕනෑම මෝඩකමක් කරපු හම බැදෙන්ඩ පලුවවෙනි. බුදුරුන්ගේ අවාදෙන් තොරෝ මොනවක් කලත්. පවු කලත් බැදනවා පින් කලත් දැදනවා ධ්‍යන කළත් දැදනවා. එ ම වටිනාක ඇති වචනවාසෙන් මේ කියන්නේ ඒකෙන් කියන්නේ යහපත් දේවල් කරන්න එපා කියනම. කළ යුත්ේ යහපත් දේවල් නමුත් මේ ප්‍රමාදය කියනෙ එක තේරම සසර විපාකෙ හේතුවක් ඉතිරුවෙන එක. ඒ විපාකයක් විඳින්ට හේතුවක් ඉතුරුවෙන මොහොතම අනාගත විපාකට හේතුවක් ඉතුරු නොකර අවසන් කරන්නට අවශ්‍යය මගුගන්න එක තමයි තතාගතයන් වහන්සේ වදාළ අප මාධ විහාරී කියලා කියන්නේ. අපමාද විහාරීත්වයට ස්ත්‍රීපුරුස ගහි පැවිදි බේදයක් නෑ. ලෝකෙ බෙදලති වනට එම ලෝකෙ උපකල්පනය කළාට මට තේරෙන ආකාරයට තේරුම් ගැනීම පමණයි අවශ්‍ය වෙන්නේ. ද නොබට මේ පිළිබඳව පිළිගන්ට හේතුවක් හෙන සාධක කුත්තියෙනවානේ. මොකද මේ බුදුවරු සාමාන්‍යෙන් ජීවිතය අහරදානෙ භික්ෂ භික්ෂණ උපසක පාසිකාසි වුවනක් පිසරුම අප්‍රමාද මග ලබාදීල අප්‍රමාදී පුද්ගලයන් වසන නිසා ඔවන්ගෙන් ඊළඟ පරපුරට ලැවෙන්ටෝන නිසා. උන්වහන්සේලාගේ අන්තිම වචන තිය තිබෙනත් අපමාදයන සම්පාදීත. මටනම් තේරෙනෙ නැත්තේ බුදශසනයක බුදුරවාදාල අප්‍රමාධයක කියන වචන තියාගෙන අනාගත බුදුර හම්බෙන්ඩ යන හැමෝව ප්‍රමාද වූෝ නොතනැයි මට ය රහස ගැටලුව. මේක තේරුම් ගත්තුොත් කවදාවත් අනාගත බුදුවරයෙ ප්‍රාර්ථනා කරන්නේ අනාගත සතුනට ඉනිමම් බාදී දිනෑ. මොකද ඒම ප්‍රමාදයක්. එදාටත් බුදුරු කියල දෙන්නේ අප්‍රමාදය පමණයි අප බුදරයා පෙන්වුන ප්‍රමාදය තරු ගන්ට අශ්‍ය මනිසත් බව ලැබී තිබෙනවා අන්න සත්පුරු ශාස්්‍රේකින්න් සද්ධර්මය හමුුවීමම පමණයි ඕන. දැ ඉති ඔබ ඔබේ සමාජයේ පවතින වගකීම් කරන ගමන් මවක් කොසෙන් පියක් කොසෙන් ගුරේ කොසෙන් ශිෂ්‍යියක් කොසෙන් හරි ඒ කර්ත්‍ය කරන ගමන්ම ඊට අමතරව කරන්න රුවන් වැඩක්තමයි මේ පෙන්නද අප මාදී බව කියලා කිය එතකොට ඒ අප්‍රමාදය මං පෙන්නන්ට උත්සහ කරන්නේ හර අවුදුහත් අට සියක් තිස්ස වැරදිලා එනි සා ප්‍රමාදෙන්ට දන්නේ න්නේෑ අයත් මම එක කියනවා මක් අතින් පවසිද්ධ වෙනවනම් අනාගත විපාකයක් දෙන්නට හේතුවක් එක සංයෝජනයවීමක් එනම් ප්‍රමාදය යමෙක් අතින් අනාග පාකයක් න පින් හේතු විතුව වෙනවවා එකත් සංගෝජනවීමක් එකත් ප්‍රමාදය මේ දෙකන සක්කාවිදිච්චි සංගයෝජනය යමෙක් අතින් ද්‍යානක සංසිද්ධ වෙනවාවනම් ඒ සක්කා අදි්චිංගෝජනය නෙමයි ්‍රප රූපී ද්‍ය බ්‍රාගහෝ අරූපරාගකීන සංගයෝජනය එවා ඒ අට අදා අයිතේරු කළදින්ටට අපට අදාලන ඒකට මේ සංයෝජන කියන්නේ සසරට බැඳෙනවා කියන එකනේ. ඉ සංයෝජනකය වන ස්කෝලි ගන ඇති ක්කා ි්ිකන වන දන්න ඇති මොඇන්ද සසරට බැදන්නක කියඇන්න දන්නේ නෑන. සසරට බැඳෙන්නේ පවෙන් පිණෙන් තවටිකක් වචන ගන්ද. පව උපාධානයෙන් පිනේ උපාදාානය. අන්න ලස්සනට ආවචන. උපාදාානයේ බයන්දිස්වා ජාතිමරණ සම්භාවය. සත්වට ජාතිමරණ සම්බධ තාති කරන්න උපාදානය බියක් වසය දැ. උපදාවිමච් චන්ති පානෙන් මිදන්න පුළුවන්ම් ජාතිමරුණ හම්බ වෙන්නේ. දැන් තේරුම් ගන්නද උපාදාානය ප්‍රමාදයයි කියලා. උපාධානයේ ප්‍රමාදයනං උපාදාන වෙන මොහොතේ උපදාානවන්ට්‍ර නොදීීම ප්‍රමාදයයි. අන්න මුලින් පෙන් අප දේශන නූපන් මග කියල බුදුවරු පෙන් අන්ඩ උත් සහ කළේ. ඔය තිස් පස්සනි වේ සිට අසුවනි වයේ දක්වා කලාව ධර්මදේශනා සයල්ල ්‍රිපිට කේතුළ පවතිනවා සමහර ඒවා කියවන්න බැරිවිවෙලා ඇති පිටුුවේ අකුරු නඇති නිසා එ ැත්නම් වැැකීගිය නිසා. නමුත් අපට අදාල සමස්තය කියවපුවාම ටිකක් කල් යනවා ඔබ හම මහන්සුවට අආශ්‍යන හැ මකද අපි අවුරුදු තිහක් කතලියයක්ක්ඒ පිළිබඳ මහන්ස වෙලා තේරුම් අරගනයි කියන්නේ එක ඇත්ත නම් පිළිගන්න පොත් කියවන්නේයන්න ඕන නැහැ විශයෙන් පොද්ගයන මම හිමත් අතනයක් කියනවා බුද්ධජය ත්‍රිපිට ග්‍රන්ථ මාලාවල හ රදතිවා ංහල පරිවර්තනය සදුස්තැන්ති වෙනවා මේ ධර්මය තේරුම්ගත්තය නැව ඊට හා පැත්තේ කවුරු මොනොත ලීවත් ම න කියන්න කිවන්න එපා. ඊට මහ පැත් පොත් ඔක්ෝම ගිනි දෙවිය පුදන් තියන පොට්ික් වසය තමයි ම කින්නේ මොකද පෘථජන පුද්ගලියෝ පොත්ලීවොත් තවටිකක් අවුල් කරනවා. ගෙදරයින්න සොරතා සතෙක් පසක් කියලා එයට නුල් බෝවලක් දෙලයක් දෙන ලෙහන්න. ති තු දක්ර ඇදල ඇදල ඇද ොකරන්න තවටි කවල්රය කර කරන්න. පෘතක්ජන කියන්නේ නිවන්මග පිළිබඳ ප්‍රමාදයක් ප්‍රමෝදී දබෝධයක් නැති අය ලියයි පාඩන් කරරගක ජාති. පාරවර්දින යහන වැඩක් වෙන්න නහැ. මෙම කියන්නේ ඒපතුත් ගොඩක් කියල කියෝල තරක්නේ කියලලා පැත්ත කිදියපුො කෙනෙක් වසේ. ්‍රි ුද්ධ වචන්නේගේ ්‍රිට ග්‍රම් සේය අටවා හර මැදලියවු කිසි පොතක් පරිහාරණය කරන්න නැති කෙනෙක් වසේ. අපි හිතන් ඉන්නේ ඒවා ඇත්ත කියලන්නේ දනිසා එහම පොත්හු ගක්කය වඩගම යෝන වෙන්නේ. ඔබ තුළ අරපුර රස්සේ විඳින්ඩ ගියාම ඇසන් කනෙන් නාසෙන් ඔබ සැපතක් විදිටනේ අරුණ රසේ අරමුණු රස්සේ විඳින්ඩ ගියාම පම වෙනෝවා සසරට හුුව වෙනවා. නොවී අරමුණු එක්කල කටයුතු කරන්නේ කොහොමද. අනිතන තේරුම් ගඩුව මහලොකු දෙයක් මේ නෑ. මේක අතීතේ කරන්න තින දයකුත් නෙවයි අනගතය කරන්න තියන දයෙකුත් නෙවී දැන් කරඩ තියන දෙයක්. දැන් කියන මොහොත උදේ අදධියවුතැන් පටන් නිින්ද යනතුරූට උදාවනවා. හෙටක් දසන ආධියවතැන් පටන් නිදට යනතුර උදාවනෙනවා වරදිින් එත් මේ අවධියවුතැන් පටන් නින්දට යන මහොතේ නිවරදි කරගන්න තෝන ො. එනිසා මේක වර්තමානය උපන් මිනිසුන්ට වර්තමාන මහොතේ කරන්නට ඕන ප්‍රතිකාර්මයක් වසයෙන් තමයිති පිටකේ පෙන්න්නන්නේ. ඒදේ තේරුම් අරගන වර්තමානය මේ කරන්න නැත්නම් ඔවුන් අර අපමාදුව රථෝකීන වතන පාවිච්චි කරන්න බෑ. ඔුන් පමාද බමාදට බයක් මෑ ඔවුන් පිරිහෙනවා. අබ්බෝ පරිහානයන ඔවුන් පිරිහෙනවා ඔවුන් ඔවුන්ට නිවීම සමීපනය සසර සමීපයි දුක සමීපයි බවගමන බොහෝ ඇතට යන්න වෙනෝ මේ ගාතාව අනි පැත්ත ගත්තොත් එහෙමයි. එමන අපි ඉතුරු කාලය තුළ මේක තවටිකක් මේ ප්‍රමාදය සිතුුවෙන හැටි ගැමුරින් හොයා ගන්න බලමු මේක ජීවිතට එක් වරක් සිදුවන්නේ නැහැ මේක ඇස තුල කන තුල නාසය තුළ දිවතුළ අරමුණක් රස විඳන්න ග්‍යාම ලෝබය තුළ දේශේ තුළ මෝහේ තුළ ඉර්සිාව තුළ අරමුණක්ත් පස විඳින්න්න ග්‍යාම ඇලෙන්න්ඩ ගටෙන්න්න ගාබුවම් නැත්නම් පවතුළල පින තුළ ධ්‍යනය තුළ එකට ඇලෙන්ඩ ගියාම සිදුවෙනදයක්. අනේ අරමුණ තුළ බැලීම කියන කාරණාවට මේ සමාජය ඇවිදින් තිබුණේ නෑ. පොත්පත් ලිය තිබුණට බුද්ධහගම දහම් පාසලේ තිබුනට පාසලේ තිබුනට පිරිවනේ තිබුණට අරමුණක් තුළ විග්‍රහ කරන්නේ පන සිද්ික් වස්යෙන් ගන්නල පාඩකරලා ගිරව්ිකක් ද. ගිටවෙත් පතතිේ බත් කඇයද කියලා හ හම ිරා පහ එක කහඬ දන්නවා අප සිංහල දැන කර නෙමේ හ මේ අනු කරණ අන්න වගේ අටපාක කර්ඩන් කර බුද්ධාගමක් ඒකයිඉන්නවා ලෝබේ දේශේ මෝහේ වැඩීම කිසික නවතින්නේ නෑ එබැවින් ජීවිත අවසානයට පවෙන් හෝ පිණෙන් හෝ ධ්‍යනය උපාධානෙන් පරලොවයන්නු සිද්ධවනවා ඒ ප්‍රමාදය යමෙක් මෙලොවන් පරලෝට අනවා නම් මම දකින්න ඒ ප්‍රමාදේ මොකද පමාදුව මචනූපදන්නේ මරණයට මඟ ප්‍රමාදය කියනි පෙන්න්නන්නේ. මැරෙනවනක් ප්‍රමාදය. දැ බුදුරජාණන් වහන්සේ රහන් වහන්සේට මැරෙනවාක කියන්නේ න. කයිනම් බිදයන හතමයි නොත් එකට කියැන පිනුවම් ගඩිනවා කියලන්නේ. එක ඉන් හාට බවගමනක් නැත්තේ අප්‍රමාද වන නිසානිේ. එ බවගමන සෑදීම ප්‍රමාදයයි බවගමන නිමෝ නිවාකිරීම අප්‍රමාදයයි. හොඳ ඉතිපිටක මෙහම වචනයක් නැද්ද සත් අතාගතව බව නිරෝධාය දම්මන්දේති. සතගතතුර දර් ණන ල තයනකොට බවනිරෝධය. උපන් මිනිසා බුද්ධෝත් පාදයක සබුදදු සසනක්ත්වල ිනිස බවල භාගත්තා නන් ඒ ත්‍රීහෝ පුුසගහි පවදි බවත්ල ඉදගන මෙන්න මේ බවනිරෝධය සසර හදනක වෙනවා ටේමහොත සතර ීමමා කරන්නේ කොහොමද කියලා තේරුම් අරගන අනුගනය කරනවා නං එයයි අප්‍රමාදී. න් මේක අපේ දේශනවාව විාකාරය පවති න ලැබි කාල න ටික් කම මෙතන පෙන්න්න. මේ පෙන්නන්න මෙන්න මේ අරුත තේරුම් අරන්තියන්න වෙනවා. ඇසට රූපය කණට නනාසේත් සානට රද නාසේට ගන්දී දිවටරහසකිලලා අපිමක් බෙදන් හිටියට මේක ඇතුළට ඕකනෙවී තියෙන්නේ. බුදුන් වහන්සේ වැැහැවේ කරන්නේ. ඇස කරනාසේ දෙවකයි කියලා කියන්නේ අරුණු ගන්න ඉදි්‍රී පහක් නෙවී. විධරමණ ඔවුන්ට අරමුණු කරගන්න ගොදුර කරගන්න පුුවන් අරමුණු ගන්න ඇසවත් කනවත් නාසේ වත් නෙවී. ඇසට කණට නාසට දිවට කායට සිත පිහිටනවා. එකට මේ ඇසකර නාසේ දිවකය කියලා කැන සිතේ ආකාරහයක්. සිතා අරමුණු ලස්සය අනු බව කරයි. එනම් රූපේ විඳින්ට ඇසේ හිතට පුළුවන්. සබ්දේ විඳින්ට කනේ සිතට පුළුවන්. ගන්ධේ විඳින්ට නාසේ සිතට පුළුවන්, රසේවිඳින්න්ඩ දිවස්තට පුළුවන්, කයේ පහස විඳින්ට කයි සිතට පුළුවනි, බාහිරාරමණක් නැතුව විඳින්ට සිතට පුළුවනි. හයක් නෙමේ ඔක්කම එකක්. එක තුළ වර්තමාන මොහොතේ මේ සිද්ධිය වෙන්න කොහොමද මෙන මේ අරමුණු රස විදින්ට ආමයේදී තමයි සසරට බැඳීම සහ කැඩීම දෙකම කරඩ තියන්නේ ප්‍රසවිඉන්ඩ අන පුද්ගල ආසාසරට බැඳනොවා සංයෝජනය වෙනවා සංගෝජන කඩනවා කියන්නේ නම් බැදෙන් ඇැතුව අවසන් කනවා කියක නීද දැන් කොහොමද මේකට අර්ථය අපි ගන්නේ අරමුණ කියන එක විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ සක්කාය කියන පදයකින්. ඇතුළ හම්බ රූපය කනුතුල හබෙන සබ්දේ නාසිට්තු හබන ගන්ධ කියන අ අරමුණ තුළ සිදුවෙන ක්‍රියාකාලාපය සක්කාය කියන පදයනු ගන්න නෝ අරමුණට කියනවා රූපය කියලා අරමුණට කියනව සබ්ද රූපය කියලා අරුණට ගන්ධ රූපය කියලා. එ මොතිේන අරමුණ සිතු ඉල්ල හඳුර ග්ඩ ලෝකෙ තිනෙ හඳර ගන්ඩ එක විඳදිනට කියනා වේදන අස්කන්ධය කියලා. හඳුනට කියෙන රූප සංඥාව නත්ම් සද්ද ංඥාව කියලා ඒකට රූපේ නං හොදයි කියලා සද්දී නම් නරකයි කියලා ගන්දී නම් ගදයි කියලා නැත්තම් හතුරා කියලා මෙම ආකල්ප සංකත්ය ඇකතු කරගන්නවන ඇලන ගටෙන ඒරගෙන සංකකාරය කියලා එකට ඇසතුළත් කනතුලත් නාශේතුලත් දියවතුලත් කයතුලත් සිදුතුළත් අර්මුණක්තුළ රූපේදන සංඥා සංකාර පහනමති එකතම ඕෝන ලාකප පහල වෙන්නේ ඔබ ස්තේ ර ප ේද ක ර් ම හොත බතු ලපද නිස්කද පහ හිපද රීම නම ැර දර්මතාවයක් කියන අවිධර්මය ඔබතුරින් කෙන ගන්නවා. ඔය අිධර්ම ද ඇතු නිවන්දකින්නද ෑ කියන්න ො නොකයි. ර චිත්ේෂ කරූප නිර්්බාන පාඩන් කරන්නතු නිවද කද ව කිය කනෙ. මේ අිධර්මය තුළ තමයි සක්කාය සක්කායි දිිට්ටි බවට පත්වෙෙන්නේ. එ දිිට්ි බට පත් ප නැතුව ඉන්දෝරන. සක්කකායි ප්‍රහණ නතියෙන්නේ. හදෙන්වල තිබෙන්නේ දදිවේ දල් නි ස ූත්‍රවල අන්න මේ ඇස තුළ කන්නතුල නාසියොතුල දවතුල ලෝකි හඳුරාගන්න පහළ වෙන රූපේදනා ස්ඥා සංකාර පහට සක්කාය කියයනවා. ඒ පහළ වෙලා නැතිවෙලා යනෝ නැතිලායන් නිස්ස ලිකරන වැරදනි ප්‍රමාදී කියන්නේ. ඒකට එනදේ උපාදානය වන්නට හේතුවෙන ආකාරයෙන් මත්තයෙන් ගැනීම ිට්ටි කියලා කියන. සක්කාය උපාදාානයක් නෑ හටකට නැසෙනෝ. මමත්තෙන් ගත්තහම සසර උපදිින් හේතුවක් ඉතුරු වෙලා නැසෙනවා අයිට ප්‍රමාදය කියනවා. අ එහෙම මේ ප්‍රමාදේ වෙන්නේ ඇස තුළ කනතුල නාසය තුළ දිවතුළ කයතුළ අරමුණක් තුළ අරමුණට එන්න දේවල් මමත්වෙන් අරම් විදගිය. නෝකෝ බික්ක බද්ධ රස ලෙක කියන්නන්නේ යන්න එකයි එකන්නේ මමත්තයෙන් ල් මම කියන්න මයන්න මයනනෙමේ අරමුණ සමඟ ඇලීම ගැටීම එකතුවීම බාර ගැනීම ප්‍රතික්ෂේපකිරීම රිදවා ගැනීම ඒතමයිම මත්තයෙන් ගැනීම. එදකට එහෙම අරුණනක් ලෝක ජීවත්තයෙන්ට හදනගන්න දවශ්‍යය ඒක එම හොතබ වේගෙන් යන වාහනයක යනවිට පැත්ති තින්න වැටවල් වේගෙන් පසුව වෙනවාගේ පස වෙනවා. ත මත්තෙන් ගත්තුත් මං්‍යමානෝකෝබිකූ බදෝ ම රසන්නන්න එක තමයි ප්‍රමාදය කියන්නේ. මේක සංසාරය කරපු මෝඩකම ජීවිතෙත් බනතේරනතුරු කරන මෝඩකම. දැන් මෙන්න මේකට බයවෙන්ඩ ඕන කියර තමයි පමාදුව බය දස්සිවා. මේ අරමුණ රසයට බැඳුනොත් අරමුණ නැසුනාට පස්සෙ උපදිින්ටි හේතුවක් ඉතුරුවෙන. පස්සේ න උපදිදට හේතුව නිසා නැවතූපදිනකොට කියෙන නැවතපදි ේදුක කියලා තරහ වයිරේ කෝදේ අද තිබහ හිට නි දර නැවතපද නහදුදගක් නැද්දෙකි ජීවිතයේ හා පැත්තරත් නැවතපදින ඇතකොට ඇයි නැවතුපදිින්ට තියන්. අන නැවතඋපදිින්ට තබා අවසන්කිරීම ප්‍රමාදයයි නැවතූපදින්නට නොතබ අවසන්කිරීම බුදු සමයා ප්‍රමාධයයි. නැවත උපද පතට හේතු නොත බව සංකිරීමට ඒ හොතේ කටයුත්ත කරන්නට අආවස් චෙදවුණුනොනට බුදුන් වහන්සේ වදාළ සතිය සම්මා සතිය කියලා කියනවා. සතිය ඒකට සහක් ඕනවෙනවාමේ මෝඩකම නොකරන්න. මේ සතිය කවුරුත් ලබා නොදුන්නි සාතමයි සංසාරයේ මෙතෙක්කල් අපෙන් ප ළන්ද ලෝකට ලම් ්‍රහමලෝකෙන් පලාලමනිසුන්රෙන පුොළා අති ීර්ග සංසාර ගමනක්කාවේ ඔය බවගාමී අනාගත හේතු තියෙතියා. වගමී හේතුතියන්ට කවරුත් කියලාදන්න දෝනනෑ. ඕන හැම කෙනෙුට අරමනේ මුලායමතලේ වැඩි සිද්ධ වෙනවා. මුලාවෙෙන්ට ගුරුවරෙක් ඕන නැතිවුණනාට ගැලවඩ නම් ගරුවරයෙක්ම ඕන. අන්න තමයි බුදුරුන්ගේ විශේෂත්්‍යය. බුදුරුන් ලෝකට පහල වෙලා ඒ යුගේ උපද මිනිසුන්ට ප්‍රමාදේ මොහොත අප ප්‍රමාදය වෙන හැටි කියලා දෙනවා. ප්‍රමාදේ මෝඩකමනං අප්‍රමාදයට භාවනාව කියනවා. ොහොමයි බුදුන් වහන්ේ වදාල භාවනාව කියන වචනය මෙතින්ට ගේන්නේ. දැ මේක තවත් පෙන්න්න පුළුවනි ඔබට වෙලා හැටි මෙහෙමයි. එක එකක ඉපිටක සූත්‍ර දේශනා දහස් ගණනක තියෙනවත් පෙළ හම කියලා. මේ අරුණු රසේ විඳින්න ගේා පම සසරට බැඳන හැටික් තිබෙනවා. එක පාකර ලවවාම කකො හ නොත් ඔබතු සිද හට දැගත්වත් තමයි නවත්දන්න පුලුවන්න්නේ බල මෙන්නම ඔබත් ඔබ අද යමෙක් දකිනකොට ඔබට තරහනවනම් ඔබ අම් දෙය දකිනකොට ගඳයි කියලා පිකුලක් උප දනවානා ඔබේ අම්කිනෙත් දකිනකට හකිරි ආස ඇසසාසාවක් උප දිනවානන්ගේ කාදකක්ද මෙතෙක් කල් ජීවිතයේ ජීවත් වෙලා හදාගත්ත එකක් දකිනකොට මේක සිතටේ නෝ මට තරහිරවන් කියකිලරීද ය දකිනකටත් නාට අන්දකලෝගේ කියලා කියවවා එ පුද්ගලය නෙවෙයියේ පුද්ගලය සම්බන්ධින් ආකල්පය ඔබේ හිතට එන්නේ එන්න තබා තිබෙන නිසා ඒක නේදු බ දව දැවෙන්නේ තැවෙන්නේ ලෝබන්දේය මොහෙෙන් කරෝදයෙන් ඊීරි සයාවෙන් දැවෙනවා කියෙන නැවතතිපදීම දුකක් නෙවීද එ ආති බුද් ආයුත්තුප දිනුවනි මෙලෝව වසන් නැවති දීම දුක ඉෙන් න්නනවා ජීවිත හා ඇත්තර සරීර තර මත්පුනර් භවටත් නැවතුඋප දින්න තිබ නිසා ද සමේ පෙන්න නැවතේපදීම නැතිකිරීම කියන්න ඉස්්‍රහට තියන නවත්නක කොහමද මේ වර්තමාන මොහොත හට කන නැතිනවා අහැමෝගේෙම එකක් ස්රහට භවසන් කරන්නේ එක අනිත්ක ඉස්්‍රහට නොතවසන් කරන එක පුදජ්‍යාන පුද්ගලයාද න්නවා ඉස්සහට බවසන් කරන්න බනතේරුම් ගත්ත පුද්ගල අයට පුළුවන්ගේ නො ස්ස්‍රහට නොතබා අවසන් කරන්න තමයි බුදු සමෙන් පෙන්න ප්‍රමාදය නැත්නම් භාවනාව නැත්තම් සිහියෙන් කටයතුකිරීම නැත්නම් මිනිසත් බව ලබා කෑම්බීම් ඇඳුම් පැළ යාන වහන රැකයා මවපියන්දූ දරුවන් ලබා කළවගතර ගමක්නේ ජී සමාජය පවතිටුන කරණයි. කළ යුතු එකමදේ මේක නොකළොත් අරෝක්කුම පරාදයි අන්තිමට. ඒ මොනව ලබාගත්තත් මේක නැත්තම් ජීවිතවසානය පරාදයි. අන්න එක තමයි විෂරත්ේ ඒව බාදාවක් නෑ මේ වැඩේ තේරුම් ගන්ඩ වෙන අමතර ප්‍රජ්ඥාවක්ෂ අමතර කාලයක් ඕෝනනවා ධර්මස්වනය කරළ තේරුම් ගඩ. මේක අපේ ධර්මදේශනා ප්‍රණය කරලා තිවන මංහිතන්න්නේ මගේ ධර්මදේශනාාවලසිේපොලො තරෝ ඇති ඔය සිදුවන සිද්ධිය විදග්හාරන තැන උපටල දක් කොලාා. එක ඔබේ ඇසතුළ සිදුව නාකාරය කනතුල සිදුවේ නාකාරය තේරුම් ගන්න. ඇසතුර නම් මෙන්න මේ කාරණ විතරයෙනවට තින්නම් දගති පස්සෝ කියල කියන්නේ. එක වෙන විස්තර කරලා තින බහෝ තැන්වල මෙතන වෙලාවක් නෑ විතර කරන්න. ට දිනවා කියන්නේ පරණෙක් විඳනවාට දැම ස්රහ පුද්ගල දැක්කම තරහක්කාවයි කියන්නේ පුද්ගලය සම්බඳින් තමන් තරගත් තබාගත්ත තරහිින් දැවෙනවා එකට විඳින්නේ තමන් හදාගත්තයකන ලොකෙ යෙනෙ එකක්නවේනි ඒකත් එක් කලා තරහනම් විරුද්ධ වෙනවා ගැටෙනවා වාසාාවනක් ඇලෙනෝ ඒකට ගම තන්නහා යන වේදනා පච්චාතන්න ඒ ඇලෙනවට තමයි මමත්වෙන් ගැනීම කියලා කියන්නේ තන් හානං උපාදාන බව අන්න ඒ උපාදාන භවෙනුවට තමයි පමාවෙනවා කියන්නේ. සසට බැඳනවා සංගෝජනයවා කියන්න මේක තමයි නිුසා ඇසේ රූපය විඳින්න ගියාම පස්සවේදනා තන්හා උපාදාන බව සබද විඳදින්න ගාම පස්ස වෙදෙන තහා උපාදාන බව. පිනේට ආඩම්බරෙන්න්න ගියාම පස්ස වෙදනා තහා උපාධනව. පවේ පවරැස් කරන්න ගිියාම පස්ස වෙදෙනනා තන්න්නහා උපාධන බව ්‍යානේ නිවන් තිීනොක ඇරවටන් ගහම පස්ස වෙදෙනනා තන්නහා උපාධන බව ක්කෝටම හරිමේ සූත්‍රයේ පමාව. බවනම් බවපච්චා ජාති. අන්න සසර හැදන්න හෙමයි. දැන් සසරක් තිීනෝද බහදාගන්නවද ද දගලයා පින් රැස් කරල පව රැස් කරල ්‍යයාන් රැස් කරල පින් උපදාාන කරන පවපදාානරන ්‍යාන පාධන කරගන උපාධානයෙන් අපයන අදවී ලෝකයන ගහමලෝකයන උපාධානයේ බයන් දෙස්සා ජාතිමරණ සම්භාවය සත්වයාට ජාති මරණ දෙන්න උපාධානයේ යක්ක් වසෙන් දකින්න එක රද එකනේ සිදුවන ජීවිදරකයින මේ අරුණක් පසහින අරමුණක් කරමුණක් පාස උපානය නොවී මිදන්ට මොකදමං කරන්න ඕන අන්න අප්‍රමාදේ බනතරුම් ගත්ත පුද්ගලයා මේකට කැති එක් ය සුදුව ද නහිටියත් සුරු පුරන් හිටියත් කැල හිටියත් ගෙද හිටියත් පන්තල හිටියත් අපමාදෝ රතෝ බික්කහු කියන්න මේකට කැමති කෙනාට අන්න හෙමයි එයා කැමති අප්‍රමාදයට එ එනම් ආපහුදා වෙන කිසිම් මොහතක සසර හදන හේතුව අක්තියන්ද කැමති වෙන්නහ පමාදෝ බයදස්වා එ ඔහුගේ ල්ලෝබ දේශ මහ නැත්තම් රාගවේදේ ේ පුල්ලන් දෝසවේ පුල්ලන් ොහවේ පුල්ලන් වෙන්නේ නෑ විපලත්වයට පත් වෙන්නේ නැහැ. විප්‍රත්තයට පත්ෙත් නං එයාට අබ්බූ පරිහාණයි පිරිහෙනවා කියන්න බෑ. එහනම් මොකද වෙනවා වෙන්නේ. එනම් හැම මොහොතක් පාසාම හටගත්තදේ අනාගතයක්ට ඉතුරුණොකර අවසන් කරන සිද්ධියට ඔහු මූුණ දෙනවා නැත්නං වීරියෙන්ඒක කරනවා. දැන් මේකට කියන පංජිපාදානස්කන්දය අනිිත්‍ය දකිනවායි කියලා හම. හැටගත්ත අරමුණු රසේ විඳන්න ගේාපුහම අනාගත පලයක් ඔබදින් හේතු ඉතුරවා නැනකට කියන්නේ නෑ අනිත්‍ය කියලා. එකට කියන නිසුකාත්මසයෙන් ගන්වයි කියලා. නමුත් හටගත්ත දේවල් හේතු ඉතුරුණු කරවසන් කරනවාන අනාගත බවයක් හැින් නැත්න එක තමයි බවනි රෝධ ගාමිත්වය නැත්නං අප්‍රමාදය. නැවත 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 නැවතත් අනුපසේ විහිරති කියන්නේන අවදියවුතැන් පටන් නිදට අනඳුර සහ ස්වාන්සිර හත්දක්වා නැවත නැවතත් මේ බලන්දව වවා. මේක අයිති ආරරි පුද්ගලන්ට ආරිපපුද්ගලින්ට අයිති වැක් බව නිරෝධය දම්න්දේ සේ සතාගතයවෝ සතතාාගතව බව නිරෝධය දම්න්දේ තතාගතර බව නිරෝධය පිස දරම් දේශන කරලතියෙන්. දැන් බලන්න අවුරදුහත් තටසීයක් සිත්ස මේ අරුත පැහදිලි නෝන නිසානයේ ද අපි බෞද්ධ වලාගන පැවෙන් පිනෙන් ්‍යාන නැත්තම් පින්කරලානාකට බුදුහරන්ගේ ආසනයන්්‍රයන්ඩ පාරහැදව අපි ටප්‍රමාදය දන්න ඇති නිසානීද. එදාටත් ඔය බෞවනිරෝධය තමයි බුදුවරු කියලා දෙන්නේ හැබයි එදාඔබ බදදුුවරය අයිස්රහ හිඉදිද දන්නේ. බුදුුවර අදාට ඉදිී ඔබ එත නිඉදි කියන්න බහැ. අද අපි ඉන්න බුදු ශාසනයඇතු ලබ මේක තේරුම් ගතත් අපට මේක රන්න පුළුවන්. මෙතනින් මගෑරියොත් ෂනසම්පත්ය මගැහැරෙනවා ආය ෝක කියලා දෙන්න කෙනෙක් නැහැ. මේ අු හත්තර සියක් ිනත් බුදුසන තුළ ප්‍රමාදය පොතේති වනාට පැදිලිවුණේ නෑ. සදධර්ම හමුවම කියන්නේ කයිදශකින් වහසගෙනෙක් අති ඔබ තුළ මේ සසර බැඳෙන ොහොත නොබැදන හොදක් බාටප පත් කරන්නට වීරතියට වෙනවා අන්නේ වීරිය තුළ මේ කටයුත්ත කොහොමද කරන්න කියලා වචනකින් විතරක් කියන්න ධර්මස්්‍රනය කරලා තේරුම් ගන්ඩ මේක අරමුණින් අරමුණට මැරීමක් අපිලංසිවායේ අර්මුණය කරන්්ඩෝනොද වර්තමාන අරමුණේ භර්තමාන අරබුණ ඇහැනම් කණනං නාසේනං ඒ ඕනෑම ඉන්ද්‍රියකින්. අර පරණ එක එනවට පස්ස ක නවා හැබැයි එකට එකු නොයවනම් පස නිරෝධ කියේ නවා එක අල්ලගන්නට කියන්නේ වේදනා කිය අල්ලග නැත්නම් පස්ස නැත්තම් ේදනාවක් විඳින්දි නෑ අපි පරණ විදින්න නැත්තං ඒක තන්හා කරගන්න නෑ. නැත්නම් උපාදාන වෙන්න නෑ නැත්නම් බවවෙන්නෑ හෙවත් ප්‍රමාද වෙන්නි නෑ ඇ තන්හා පදාාන බවලට අවිද්‍යා සංකාරා කියයනවා තන්හා නත් නං පාන නත්තම් බව නත්නං එකට විද්‍යායමුක්තිකේනවා නැවත නැවතත්. ඔන්න ප්‍රමාදේ. ඇසතුළ කනතුර නාශසතුල දදිියවතුල කයුතුව සිසතතුළ මිනි සාට අප ප්‍රමාදී වී හැකි තියනවා මෙන්න හෙම ගාතාවක චක්ුණ සංරෝ ස සා සෝන සංරෝ ගාන සංරෝ ස සා ජිව සංගරෝ කායන සංගරෝ සදු සා වාචය සංරෝ මනසා සංරෝ සා ස ස සංරෝ සබත් සංහිතෝ භික්කු සබ දුක්කා පවංචති. ඔබට මේ ඇෙෙන් කලෙන්න්නා ේෙන් දිවෙන් කයින්වතනින් මෙන්න මේ සංරයේ වඩ පුළුවන්න්නම් හෝ ප්‍රමාධද හාරි සිලකින් මිදනවා. අපට වලං ගුදහම ගැමරට ගහි තේරුම් ගන්දවන වඩ ඕනදේ. ඒ ගැරගහි තරම් ගැනීමතු ලොවටත් මේ කියන මාර්ගය ඔබට බුදු සමේ තුල මිනිසත් බව සදම්මි පල ලබන්ඩ සිදුවනෝ පුළුවන්කමක්තිබෙනවා නිස සවටක් තුළ මෙ අප්‍රමාදය නියදාකාරයෙන් කරනාකාරය පිළිබඳව පැදිලල් නොවීම අපි අනාතවීමට හේතුව බවතේරුම් අරන තේරුම් ගත්තොත්වට මග ලබාගෙන ලබන්න පුළුවන්න්නේ එසේ කර ගැනීමට මෙ ධර්මාණු ශාසනාව උපනිශවේ හේතු ආසනාවේ වායකන සුභාශෂනය ප්‍රර්ථනය කරමින් ම ධර්මාණ ශාසනාව මෙතකින් වසන්කරනු ලබෙනවා. මාතෘකාව නිවන් මට උපනිස් වන ගැමරට ම ධර්මුණ දෙ ගැමරුත්තමයි කළේවා දායකත්වය මේ උතුම් ධර්මදේශනය ප්‍රඥානාලිකාව තුලේ නිකාශනයකිරීම සදහස් සැරහැ දායකත්ය දායකත්තය දනු ලබන්නේ මීට මාසත්තුනකට පෙර. ර පදිංච සිට දායකත්තේ දැරු අයතරී නියෝවූ නිසලි පියත්මා පිරිස් දියනියගේ ආදරණය අපපච්චි වන ජයසාන්ත පිරිස් මහත්ම මෑනිවන්නන අජන්තාපයමරත් මහත්මිය නැගනිය වන හසිනි පිරිස සහෝදරයා වන ජනත පිරිස්සාහ මමුරුදු ශවිද්‍යාලේ වෛද පිටේ පළමු වසර දෙදස්වි සිසු දරුවන් පිරිස විශණය. අරමුණ. දෙදශ දෙකේ පෙබරවාර මස දහට ව දින අවුදු විසි. ක්කායිවලඳ යවන වයේදී නව අවනවයේදී අකල්හි ජීවිතයෙන් සමුගැනීමට සිදුනාවූ නිසල් පියත්මා පිරිස් ආදරණය දිය නිය. කෙටි කලක්තලොවත් ඇ ගත කළ පුුණ්‍යවන්ත ජීවිතයක්. ඇතුළ ජීවිතය පළනතිබූ මන අවබෝධයක් මහත් බැතියෙන් සිහිකර ඇයට උපහාරයක් පවත්වනාතර අවශ්‍ය නම් තුම් ධර්මදානෙන් අයිති වන්නාවූ පුනිිශක්තිය අවස් අනුවෝදන්නත්වා. බවගමනේ මෙවැනි කකල් මරණයකට ගොදුරු කකල් මරණවල ගුදුරනොවේ. නිග සසාර ගමනේ සද්ධහබදි සම්පන්න කල්ල්‍යනමිත්‍ර ගුර්දිමවපියන් ඥාති හමේසි සදධර්මය සා. ආබෝධ ලබ ගෞතු බුද්ධොත් පාදි සමේදිීමම චතු සත්‍ය අබෝධ කොටගෙන නිවන් මග සාක්සාාත් කර ගනීවායි ප්‍රාර්ථනය කරම. දදිස්නයේ දෙෙැම්බර්මස එකොස්සන දින වායකත්ය දරුව ඇතරෙන් වියවනාවූ Rඒ ප්‍රේමරත්නාත්තාත් දසික වවසරේ මයිම සදහතු ලින් දායකත් දරුව ඇතෙන් ියවනාවූ. තුන් සල් පිරිස් සීයාටද මෙම ධර්ම දානමය උසලේ උපහරයක් වේවාවශ්‍යනයංගන මෝදන් වේවා. ලතා පේමරත්ම අතා අම්මාටත් පිසිරි ප්‍රනාාන්දු. තාත්ත අම්මාටත් තාකත්තය දරු පිරිස්ගේ සෑමදුේදීම ලළඟසිට කරනු පහාදන් ආදරන ලෝකු අම්මාන් නිල්බිණ පේමරත්ම හත්මේයටත් පවලේසිලු දෙනාටත්. ඥාතිීත මිත්‍රාදීන්ටත් අසල්ලාසිීටත් මෙම උතුම් ගෞරුණීය දේශකයන් වහන්සේගේ. ධර්මස් වවනයට මඟ විවර කර දුන්නාව අයෝමා යුකරක මහත්මයටටත් නිදුක් රෝගී සුවපත්භාවේ ල බේවා. දායකත්්‍ය සහ දාකතය සහහිදු මොටුට විශ්‍රද්‍යාලය වෛදසුන්ගේ දියනුවෙන්ෙන් බොහෝපුොුණන්න කටයුදු කළ ඇගේ මිතුරුමිතරයන්ගේ අධ්‍යාපන කටය සාර්ථක වේවා මෙ නිවියවන්ගේ දුගට පත්ව සියලු දෙමවපියන්ගේ සිත් මේ උතුම් ධර්මදේශනාව වවනයෙන් සූපත්තේවා. ේම ්‍යවන්ත ගෞරුනී දශකන් වහන්සේටද ිරත්කාලයක් බවනිරෝධගම පටිදාව ෝකයාට දේශනාකිරීමට, අවශ්‍ය සත්‍යය දහිර හා දදිර්ගායස පම්පත්ති ලැබේවා. ස ල සම යක් ෘෂි වර පින්කැම සියල්ම දෙේවරු හට මේ සිිරු ුණ්ිකු සල් සතරින් අනමෝදන් වෙත්වා. සියල්ලයෝ සියල්ලෝම මේ උතුම් ධර්මදේශනාව තුලින් ජීවිතය අතාත්්‍යය ලැබ තුස් සත්‍ය අවබෝධ කරගනිත්වායි ප්‍රාර්ථනා කරනවා. ධර්මදේශනාව. දේශනාව කරවා ගැනීම සඳහා විකාශනය කර ගැනීම සඳහා. හදෝතර සමීප කෙනෙකුගේ අකල්වයෝගය බලපාල තිබෙනවා මෙයින් සොයියට සංවේගයට පත්තාය ඇවෙනුවෙන් කරන්්ඩෝන පරලෝගී කෙනෙක් වෙනුවෙන් කර්ඩඕන ක්‍රියා මාර්ගවාසයෙන් මේ දේවල් කරලා තිබෙන්නේ. ධර්මුණ දේශනාවෙන් අවසාන මට හිසුනා වඩා මේ ගැර ධර්ම දේශනාවට වඩා ඔබ හිතා දන බනක්කිවයි කියලා. මෙම දරතනින් හරි කතා කරලාවස නංටික් තාදාගන්නා පිත්තෙක්ලා. කිසේවිතත් මෙම අනුස්වරණය සිද්ධිය මෙබඳු සතයකට පත්නට ඇතිවවෙන්න උද්දුකසෝකය තුනීකර ගැනීමට වසේ ප්‍රමාදී දුණ කරගන්න ආකාරය පහැදිලකීම සඳහාතමයියපි. ධර්න දේශනනාික වික න කරන ලැබ. ර ේන අ කරවා ගනීමෙන් ධර්මස්වනින් ධර්මජානෙන් ජනතරගත් අව නිසංසයන් මත පිහිට මෙ පරල සිපත්න්තිදනාව නිසලිපියේත්ම පිරි දියනිය. තු ල ප ග ෞරුව ස පත්කට අවශ්‍ය කෙනෙක් වනුවෙන් පින්ද දෙෙන් ත ප න මෝදනකන සුපත් කරගනිත් වුන්ට තු ාවක දමනි සත් බලවීමටත් ජී තුවල මුලද බද්ධ මහොත්තම ල්ල නමි ව ැබීමටත් ක්ෂ මන ප්‍රම ද ව දහම කරන අන ගමන පති දාව වටාග නිියවන සැසන මං පෙත්තුවර කරගන්නටත් ැනත් මද බ බඳු ෝගයක් තුළ ඇතිව ව වකම්පාව කළමනා කරණය කරගන්න මානුසික සක්තිය ඇතිකරගන්ටත් ලැබේවායි ප්‍රාර්ථනා කරන්න. Maன் pவா áud සáudச සहा. ඒ බහැදනටමින් ඇතව නාව සංවේගේ තු නිකරගන අවස් ාව සැස අවස් ා ුදන වතේරු ගට ලබ. පප හි වස් මන්ගේ හි තු නදයක් වතරුන්ට ැබීම තුලින්. ඒ යත්රගත් හම නෑම අවස්ථාවට ම්පනකින් තොර මහනදන්න ලුවන් ත්්‍යයක් ලබන බව තේරුම් කරගන එ බු සමීග බවතේරුම් ගැීමතුලින් ගොටත් ඉහත්ම වසයෙන්ම නිවන සැනසන මං පෙත්තුවර කරගන්ට හේතුවා අසනාව වයි සදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබහි. වජ්ජන්තු සබරෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුකීදී ගායුකෝ බව හැම දෙනාටම තෙරුවන් සරණයේ. දේශකයෝ නිබ්භානන්